මේ ඔයාලඟ මාරු සල්ලි රුපියල් 100ක් විතර නැතුව ඇති නේද? අක්කා තේක මේස උඩින් තියලා බිත්තියට හේත් උනා. ඒ මොකටද? අද බිග් මැෂින් යක්කේ අම්මගෙන් ඉල්ලන්නත් බෑ. මේ දවස් ටිකේම අරවට මේවට කී කිය සල්ලි ගත්තා. මගේ අතේ තියෙන රුපියල් 100ක් විතර. ඒක මදි වුණොතින් තමයි අප්සට් එක. සල්ලි නම් දෙන්නම්. හැබැයි මැච් එක බලනවා විතරයි. කට්ටියත් එක සෙට් වෙලා අරක්කු බොන්න බෑ හරිද? මොන පිස්සුදාලෝ අරක්කු බොන්න තියා ටිකට් එක ගන්න වෙනෙත් බොහොම අමාරුයි. අනික අපි අමද්දියපනේ. ඇත්තට බලපම්බම් මුන් අල්ලනවා විතරයි. ගහන්නේ නෑනේ. අපිලයි කොටයි එන කතාවක්. හතර වටේම සින්දු කියනවා. නටනවා. බෙර ගහනවා. එක විකාරයයි. මට ඉන්න බැරි බඩගින්නක් තියෙන්නේ. බින්දු එලියට ගිහින් හෙඩ් කලෙක්ෂන් පාරක් දාලා කොහෙන් හරි කමුද බඩ පැලෙන්න. ඔව් බං මටත් බඩ හම්බානක බඩගිනි. අපි ගෑන්සිය 10ක් විතර පිටණින් එලියට ආවා. කොටා අමිල මම ආසංග බින්දු කට්ටියම නැග්ගා බොරැල්ලේ සුපර් මාකට් එකට. අමිල ගෙනාවු සයිඩ් ඩ්‍රම් එක ගහන්න පටන් ගත්තා. පාරේ නටපු බිග් මැච් එක දා. දෙනවා බැටේ දෙනවමයි මෙදා. ලනු උඩින් එර සොයිසා ලනු උඩින් එර. හායි හායි හිප්පි හිප්පි හායි. සින්දුවයි නැටුමයි දෙකම එකට යන්නේ. ගෙදර තියෙන පරණ කෝට් එකක් දාගෙන මූණට ලොකු වෙස් මූණකුත් දාගෙන ඉන්න හින්දා කාටවත් එකපාරටම අඳුන ගන්න බෑ. මොන වුණත් නෝන්ඩින් බේරෙන්න ඕනිනේ. මචන් තත්ත්වය හොඳයි වගේ. අසංග සල්ලි එකතු කරන තොප්පිය මට පෙන්නවා. මෙතනත් තියෙනවා රුපියල් 200ක් විතර. මගේ අතේ තියෙන පන්කොළ තොප්පියෙන් රුපියල් 60ක් විතර මාරු කාසි තියෙනවා. වැඩි වෙලාවක් ගෙන එකපාරටම මගේ අත උඩින් ආපු 100 කොලයක් තොප්පිය උඩට වැටුණා. කවුද ඒ පින්නතා? මම ඔළුව හැරෙවා පිටිපස්සටම. අංජලි. මාව එකපාරටම නිල් වෙලා ගියා. වෙස් මූණින්ද තාම මාව අඳුනගෙන නැද්ද? මම අතවනලා අහක බලාගත්තා. අඳුනගත්තේ නැත්නම් හොඳයි. බින්දු ඩිම් වෙලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. මාලින්ද. එයා කතා කළා. ඔක්කොම වැඩ ඉවරයි. ඇයි මාලින්ද ආමාව මග අරින්න හදන්නේ? මම දාගෙන හිටපු මුහුණ ගැලෙව්වා. ඔයා කොහොමද අංජලි මාව අඳුනගත්තේ? මොන මූණක් දාලා හිටියත් මට ඔයාව අඳුනගන්න පුළුවන්. ඒක නෙමේ මාලින්ද. ඇයි ඔයා එදා නුගේ ගොඩට ආවේ නැත්තේ? මම හවස 4 වෙනකම් බලාගෙන හිටියා තනීම. ඔයාට මම ඒ පුලියම හම්බුනේ නැද්ද? මට ඒක හම්බුනා අංජලි. අංජලි ගියස් දෙක අඬන්න ඔන්න මෙන්න වගේ. මම දාගෙන හිටපු කෝට් එක ගැලෙව්වා. මල පෙරිතයා වගේ කොහොමද කෙල්ලෙක් එක කතා කරන්නේ? ඔයාට තේරෙන්නේ නැද්ද අංජලි? අපි මේ කරන්නේ නිකම් පරිප්පු ගන්න වැඩක් කියලා. එදා රෑ මම දන්නෙත් නෑ මට මොනව වුණාද කියලා. තේරුමක් නැතුව අපි දෙන්න මෙහෙම ලං වෙලා වැඩක් නෑ අංජලි. ඔයාගේ ගිහන්ගේ ප්‍රශ්නේ මැද්දට පැනලා මම තුන්වෙනියෙක් වුණා. මට ඔයාගේ ප්‍රශ්නේ තේරෙන්නේ නොතේරෙනවා නෙමේ. මට ඔයාගෙන දුකයි අංජලි. ඒ වුණත් අපි දෙන්නම දන්නේ නැතුව හරි මේ කරන්නේ වැරද්දා. මම කතාව නවත්තලා අංජලි දිහා බැලුවා. එයා බිම බලාගෙන. මම යාන්තමට දැක්කා හීන් කඳුළු බින්දුවක් එයාගේ කම්මුල දිගේ ඇදෙනවා. පාරි දිගටම අපේ වුන් ට්‍රක්වල යනවා. පයිනුත් යනවා. කොඩි අරන්. එකෙක් හරි දැක්කොත් වහ කන්න වෙන්නේ. අනේ මාලින්ද වා විතරයි මගේ දුක කියන්නේ ඉන්නේ. ඇයි වාටවත් මාව තේරුම් ගන්න බැරි? මම මහා වල් කෙල්ලෙක් නෙමෙයි. එයා මගෙන් අතින් අල්ලා ගත්තා. බ්‍රාස් බිග් මැච් එකට ගිය ට්‍රක් එකක් නැවැත්තුවා. කොල්ලෝ ටිකක් ඒකෙන් පැන්නා. ඒක මගේ උන් මාව අට කරගත්තා. ඔබ මාව කෑවයකෝ. ගිහන්ගේ අතේ තිබුණු යකඩ පොල්ල හෙන හයියෙන් මගේ දණහිස්සට වැදුනා. මට කෙලින් ඉන්න පන් නෑ. මාව බිමට වැටුණා. උන් ටික හතර වටෙන්ම ගහනවා. මාව පාවෙනවා වගේ. පාට පාරු තරු විසිනවා. ජීවිතේ පළවෙනි පාරට මැරෙයි කියන බය හිතට ආවා. ආයමත් ගිහන් අතේ තිබුණු යකඩ පොල්ල ඉස්සෙනවා මම දැක්කා. ඒක මගේ හතර වටේම කලවර වුණා. එච්චරයි මට මතක.